කොහොමද ඔයාලට හැමෝම හඳින් ඉන්නව නේද අද මම ඔයාට කහවලින් ඔයාව ලස්සන කරන සුපිරිම ක්‍රම පහක් කියලා දෙනවා මේ මම ඔයාට පෙන්නන්නේ වියලි කහ සහ අමු කහ කියන දෙකම මේ අපි කෑමට එකතු කරන කහ කහ කියන්නේ විස බීජ නාශකයක් වගේම ඔයාගේ සම පැහැපත් කරන ඖෂධයක් කෑමට ලස්සනට පාටක් ගන්න කහ එකතු කරනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ හොඳ ඖෂධීය ගුණයක් ශරීරයට ලබා දෙනවා මේ කහවලින් දැන් මම අද ඔයාට කහවලින් ෆේස් මාස්ක් එකක් සම පැහැපත් කරන කහ තේ එකක් කහ තෙල් එකක් ඇස්සට කළු ගැටිවත් කරන සීරම් එකක් ඔයාගේ දත් සුදු කරගන්න කහ පාවිච්චි කරන විදිහත් මේ හැමදේම පැහැදිලිව කියලා දෙනවා මේ ක්‍රම පහම ඔයාගේ ලස්සනට ගොඩක් උදව් වෙනවා ඉතින් දැන් අපි යමු කහවලින් ලස්සන වෙන පළවෙනි ක්‍රමය බලන්න පළවෙනි ක්‍රමයේදී ඔයාගේ සමට ලස්සන පැහැපත් කහ පාටක් ලබා දෙලා සමේ තියෙන අඳුර ගතිය නැති කරන කහ තෙල් එක හදන්න මම කියලා දෙන්නම් අමු කහ කෑලි හතරක් විතර සුද්ධ කරලා ගන්න පොඩි පෙති කපලා මෙන්න මේ වගේ ගන්න හීනියට පෙති කපා ගන්න දැන් ලිපේ තියෙන භාජනයක් අරගෙන ඒකට පිරිසිදු පොල් තෙල් හරි ඔලිව් තෙල් හරි මිලිලීටර් 500ක ප්‍රමාණයක් එකතු කර ගන්න. ඊට පස්සේ සුද්ධ කරලා හීනියට පෙති කපපු අමු කහ ටික එකතු කරන්න. දැන් මේක මදගින්නේ විනාඩි 20ක් විතර රත් කර ගන්නයි තියෙන්නේ. ටිකෙන් ටික ලස්සන කහපාටක් තෙල්ලකට එකතු වෙනවා. මේ තෙල් එකෙන් සමේ තියෙන කුෂ්ඨ දත් බිබිලි ස්වභාවය නැති කරලා ලප කැලල් වලින් තොර ලස්සන කහපාට සමක් වට ලබා දෙනවා. ඔය තෙල් එක හදනකොට බලන්නකෝ හරිම සුවඳයි තෙල් එක හදනකොටත් දැන් ටිකෙන් ටික අමු කහ ටික මේ විදිහට බැදෙන්න ගන්නවා. මේ ප්‍රමාණයට ආවම ලිප නිවන්න කරවෙන්න නම් දෙන්න එපා. දැන් තෙල් එක නිමනකන් තියලා තෙල් එක පෙරලා වෙන් කර ගන්න. බලන්න ලස්සන කහපාටක් තෙල් එකට ඇවිත් තියෙනවා මේ තෙල් එක මාස 3ක කාලයක් වට තියාගෙන පාවිච්චි කරන්නත් පුළුවන් දැන් යමු තෙල් එක ගා ගන්න මම මේ තෙල් එක මූණට පාවිච්චි කරන්නේ නැහැ මොකද ඔයිලි ගතිය වැඩි නිසා පිම්පල්ස් එන්න බලනවානේ ඒ නිසා බෙල්ලට අත්වලට කකුල්වලට මුළු ඇඟටම මම මේ කහ තෙල් එක ගානවා සතියට දවස් 4ක් වගේ තෙල් එක ගාලා පැයක් දෙකක් ඉඳලාට පුළුවන් වොෂ් කරන්න. ඇඳුම් වල කහ වැදෙන චුට්ටක් බලයි ඒ නිසා පරිස්සමින් මේ වැඩේ කරගන්න. තෙල් ටික ගාලා පොඩ්ඩක් හිමිට මසාජ් කරන්න මෙන්න මේ විදිහට. සතියට දවස් 4ක් මාසික කාලයක් මේ ඔයිල් එක ගාලා බලන්නකෝ. ඔයාට 100%ක්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මේක තමයි ඔව කහවලින් ලස්සන කරන පළවෙනි ක්‍රමය. අනිවාර්යෙන්ම මුළු ඇඟම එකම විදිහට පැහැපත් කර ගන්න ඕනේ නම් මේ කහවලින් හදපු තෙල් එක ඔයා පාවිච්චි කරලා බලන්න. දැන් අපි යමු කහවලින් ලස්සන වෙන දෙවෙනි ක්‍රමය මොකද්ද කියලා බලන්න. දෙවෙනි ක්‍රමයේදී මම ඔයාට ඔයාගේ ඇස්සට කළු ගැතිය නැති කරලා ඇස්සට තියෙන ගිලුන ස්වභාවය ඉවත් කරලා ඇස්සට තියෙන රැලි ගැතිය ඉවත් කරන කහ සීරම් එක හදන්න කියලා දෙන්නම්. මුලින්ම කොමාරිකා කෑල්ලක් අරගෙන මදය කොටස බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. දැන් රෝස වතුර තේ හැඳි දෙකක් විතර ප්‍රමාණයක් එකතු කරගන්න. වියලි කහ තේ හැඳි භාගයක් එකතු කරන්න. විටමින් ඊ කරලක තෙල් ටික ඒකටම එකතු කරගන්න. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරපු මිශ්‍රණය. මම සීරම් එක ගන්න ලේසි වෙන්න මෙන්න මේ විදිහේ බොටල් එකකට තමයි දාගන්නේ. දැන් ඔන්න කහ සීරම් එක හරි. මේක දවස් 14ක්. ඒ කියන්නේ සති දෙකක් ඔයාට ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම පෙන්වන විදිහට සීරම් එක මේ වගේ ගන්න. මේක ගාන ගමන් මසාජ් වෙනවා. මේ බොටල් එකක් නැත්තම් ඇඟිලි තුඩු වලින් මේක ආලේප කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් මේ මම කරන විදිහට මසාජ් කරන්න.
ඇස් වලට යවා ගන්න එපා හරි පරිස්සමෙන් කරන්න එක දිගට සති දෙකක් මේ සත්කාරය කරනකොට ඇසට තියෙන කළු ගතිය රැලි ගතිය ඒ වගේම ඇසට ගිරුණු ස්වභාවය නැති වෙලා ලස්සනට ඔයාට ඇස් දෙක ඇට තියා ගන්න පුළුවන් මේ ක්‍රමය ඔය try කරලා බලන්න අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා ඒක තමයි කහවලින් ලස්සන වෙන දෙවැනි ක්‍රමය දැන් අපි ඉක්මනින්ම යමු මොකද්ද කහවලින් ලස්සන වෙන තුන්වෙනි ක්‍රමය කියලා බලන්න මගෙන් ගොඩක් අය අහලා තිබුණා දත් තුන තියෙන කහ ගතිය මැලියම් ස්වභාවය ඉවත් කරගන්න ක්‍රමයක් නැද්ද කියලා ඉතින් ඒ නිසා ස්වභාවික සත්කාරයක් තමයි මම මේ කියන්නේ මුලින්ම වාජනයක් අරගෙන ඒකට පිරිසුදු පොල් තෙල් මේස හැඳි එකක් එකතු කරගන්න ඒකටම කහ තේ හැඳි භාගයක් එකතු කරන්න දැන් හොඳට මේක මිශ්‍ර කරගන්නයි ඔයාලට තියෙන්නේ මේක තමයි මිශ්‍රණය දැන් ඔයාගේ දත් මදිරි බ්‍රෂ් එක අරගෙන මේ අපි හදපු මිශ්‍රණය එකට ගාගෙන බ්‍රෂ් එකකින් හොඳට බ්‍රෂ් කරගන්න හරියටම කිව්වොත් ටූත් පේස්ට් වලින් දත් මදිනවා වගේ හොඳටම බ්‍රෂ් කරන්න ඊට පස්සේ වතුරෙන් සෝදලා ඉවත් කරන්න පුළුවන් ඔයාට හිතුණා නේද මේක දැන් කහපාට රිදි මැදෙන්නේ කහට ගතියක් හිතෙයිද දත් ටික කහපාට වෙයිද කියලා නෑ ඔයා බලන්න වොෂ් කරාම ලස්සනට ඔයාගේ දත් ටිකේ තියෙන මැලිය මයින් වෙලා දත් ටික සුදු වෙනවා මේක හැමදාම කරන්න එපා මේක සතියේට එක සැරයක් වගේ නැත්නම් ඔයාගේ දත් ටික කහපැහැ වෙලා වගේ දැනෙනවනම් ට්‍රයි කරලා බලන්න පළවෙනි ආලේපර වාරයෙන් මාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මේ විදිහට බ්‍රෂ් කරන්න මේකනම් ඇත්තටම හිතා ගන්න බැරි තරම් ඉක්මනට ඔයාගේ දත් ටික මේ වගේ කහ පාවිච්චි කරලා සුදු කර ගන්න පුළුවන් ඉතින් ඔන්න ඒක තමයි කහවලින් ලස්සන වෙන සුපිරි ක්‍රම පහෙන් තුන්වෙනි ක්‍රමය දැන් අපි ඉක්මනින්ම යමු මොකද්ද කියලා අපේ හතරවෙනි ක්‍රමය බලන්න හතරවෙනි ක්‍රමයේදී මම ඔයාට කහවලින් හදන ෆේස් පැක් එක හදන හරිම ක්‍රමය කියලා දෙන්නම්. ෆේස් පැක් එක හදන්න පිරිසුදු භාජනයක් අරගෙන ඒකට යෝගට් මේස හැඳි දෙකක් එකතු කර ගන්න. දැන් වියලි කහ තේ හැඳි භාගයක විතර ප්‍රමාණයක් එකතු කර ගන්න. කඩල පිටි මේස හැඳි එකක් එකතු කරන්න. දැන් හොඳට මේක මිශ්‍ර කර ගන්නයි තියෙන්නේ. යෝගට් ගන්න බැරි අය ඒ කියන්නේ සමහර අය යෝගට් වලට පිම්පල්ස් එන්න බලනවානේ ඒ අය කහ කඩල පිටි රෝස වතුරෙන් එකතු කරලා මිශ්‍ර කර ගන්න. දැන් ඔන්න හරි ෆේස් පැක් එක මේ විදිහට ෆේස් පැක් එක මුළු මූණටම හොඳට ගන්න. ගාලි වර වෙලා පැය භාගයක් විතර ඉඳලා ඔයාට පුළුවන් මේක වොෂ් කරන්න. ඉතින් කළු ලප ලප කැලල් ඉවත් කරලා පැහැපත් ලස්සන සමක් වට ලබා ගන්න පුළුවන් මේ ෆේස් පැක් එකෙන්. ඉතින් මේ ෆේස් පැක් එක මේ විදිහට පාවිච්චි කරාම තමයි හොඳම ප්‍රතිඵල ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔන්න දැන් ක්‍රම හතරක් ඉවරයි. දැන් යමු පස්වෙනි ක්‍රමය මොකද්ද කියලා බලන්න කහවලින් ලස්සන වෙන. මේ ක්‍රමය මේ දවස්වල ටිකක් ජනප්‍රියයි. කහ තේ එක. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් වීදුරුවක් අරගෙන ඒකට පැහෙන උණු වතුර දාගන්න. දැන් වියලි කහ තේ හැඳි භාගයක විතර ප්‍රමාණයක් එකතු කර ගන්න. දැන් ටිකක් මිශ්‍ර කරලා වහලා තියන්න. විනාඩි 20ක් විතර වහලා තියන්න. ඊට පස්සේ විනාඩි 20න් පස්සේ මේ කහ තේ එක ඔයාට පෙරලා බොන්න පුළුවන්. රස්නින් රස්නි වුණත් කමක් නෑ. ඒක නිවුණත් ප්‍රශ්නයක් නෑ. බොන්න පුළුවන්. මේ කහ තේ එකෙන් ඔයාගේ සම පැහැපත් කරනවා වගේම ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳ වාසි රසක්ම ලබා ගන්න පුළුවන්. එක දිගට බොන්න එපා. සතියට දවස් 3ක් වගේ බොන්න ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම පහ තමයි කහවලින් ලස්සන වෙන සුපිරිම ක්‍රම පහ. මේ ක්‍රම පහම ඔයාලට try කරන්න පුළුවන්. ලොකු පොඩි ભેදයක් නැහැ. ඕනම කෙනෙක්ට try කරන්න පුළුවන්. ගැහැණු පිරිමි ભેදයකුත් නැහැ. ඉතින් මේ දේවල් try කරන්න ගොඩක් අයට අපි සාමාන්‍ය ෆේස් පැක් එකක් පාවිච්චි කරද්දී එදිනදා අපි බියුටි කියන ඒ කියන්නේ අපි ලස්සන වෙන රූපලාවර නිෂ්පාදන ගොඩක වගේ තියෙනවා. ඒකට හැම දෙයකම වගේ මේ කහ කියන දේ අඩංගු වෙනවා. ඉතින් මේ කහවල තියෙන විස්මිත ඖෂධීය වාසි රසකුත් තියෙනවා. සෞඛ්‍ය මේ ප්‍රතිලාභ. ඒ අතරතුර මම ඔයාලට කියලා දුන්නේ කහවලින් ලස්සන වෙන ක්‍රම පහක් ගැන. ඉතින් මේ ක්‍රම පහම ඔයාලට ගොඩක් හොඳයි. ඉතින් මේ දේවල් කරලා බලලා හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන මේ හැම දෙයක්ම ගැන මට කියන අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ලස්සන කරන වටිනා වීඩියෝවක් අරගෙන ඉදිරියටත් මම එන්න සූදානම් හැමදාමත් ආදරයෙන් ලෙංගතුකමින් මාත් සමග රැඳී සිටින්න බොහොම ස්තුතියි ගොඩක් ආදරෙයි